சிரஸ் எஃப்எம் தர்மாசனிய. நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ். நமோ தஸ் பகவது அரஹது சம்மா சம்புத்தஸ். சதேவத் பிங்வத்னி, அதத் சிரசே ஃபிம் தர்மாசனே துலிங் உபகே ஜீவிதேட அவசியகரண ஜீவிதயக் சுகதிகாமி கரகன்னட சுவபத் கரகன்னட அவசியகரண தஹம் காரணா கீபயக் சாகச்சா கிரீமட பலாபுருத்து வென வேலாவ பிங்வத்னி அபி பௌத்தயன் ஹட்டியட அபி தன்னவ அபி ஜீவிதே பிலிபந்தவ சசர பிலிபந்தவ அபிட அவபோதயக் தியனவ மரணய பிலிபந்தவ அபி ஹெம கெனகுட்டம தனுமக் தியனவ கெனிக் மெருனுத் යහපත් ජීවිතයක් ගත කරා නම් යා සුගතිගාමී වෙන බවත් යම්කිසි කෙනෙක් මරණයට පත් වුනොත් එයා නරක ජීවිතයක් අයහපත් ජීවිතයක් ගත කරලා තියෙනවා නම් එයා දුග්ගතිගාමී වෙන බව අපි කුඩා කාලේ ඉඳලා දහම් පාසල් යන කාලේ ඉඳලාම යමක් අවබෝධ කරගන්නට හැකියාව ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ දහම නිසා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අද දවසේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ මේ අපාය පිළිබඳව එහෙම නැත්නම් പ്രേත ලෝක පිළිබඳව අපිට මොනවද කියලා දීලා තියෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඒ සඳහා නිතරම ඇහිච්ච සූත්‍ර දේශනාවක් තමයි මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන දේවදූත සූත්‍රය කියලා කියන්නේ. දැන් මේ දේවදූත සූත්‍රය අපි හැමෝම අහලා තියෙනවා. ඒ දේවදූත සූත්‍රයේදී යමරජ්ජුරුව දඬුවමක් දෙන්න කලින් ප්‍රශ්න පහක් අහලා තමයි ඒ වැරදි කරපු සත්වයාට දඬුවම් දෙන්න තීරණය කරන්නේ. ඒ වගේ අපේ සසරගත ජීවිතයේ කොයි වෙලේ නරක ආදියට වැටෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා මේ අහන ප්‍රශ්න වලට අපි හොඳට මතක තියාගන්නට ඕනේ, උත්තර හදාගන්නට ඕනේ. අපිට අහන ප්‍රශ්නෙට උත්තරයක් හදාගන්න බැරි නම් අපි මේ ලැබපු මනුස්ස ජීවිතේනුත් ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් සමහර අය බලන්න ජීවිතේ ගත්තහම හැම වෙලාවකදීම හැම මොහොතකදීම උත්සාහ කරන්නේ පංචකාමයන් වලින් මේ ඇස කන නාසය දිව ශරීරය කියන එක පිනවන්න. සමහරලාට සමහර අය හැම වෙලාවකදීම දැඩි ද්වේෂයෙන් ඉන්න පිරිස ඉන්නවා. කොයි වෙලේ බැරුවත් අනුන්ගේ දෙයකට නිතරම ඊර්ෂ්‍යා කරන පිරිස ඉන්නවා. ද්වේෂය, ඊර්ෂ්‍යාව, ලෝභය කියන එක මේ මනසේ පුරවාගෙන මනස ගොඩ ගහගෙන මනස විනාශ කරගන්න පිරිස ඉන්නවා. ඒ නිසා පින්වතුනි අපි හැමෝම තේරුම් ගන්නට ඕනේ නම්‍යශීලී මිනිසුන් බවට පත් වෙන්න. දැන් සමහර වෙලාවල් වලට අපේ සමාජයේ ඉන්නේ වැඩිපුරම තමන් දෙයක් හදන්න නිර්මාණය කරන්න නෙමෙයි. තව කෙනෙක් හදපු දෙයක් අයිති කරගන්න කැමති පිරිසක් ඉන්නවා. කෙනෙක් බොහොම අමාරුවෙන් දෙයක් හැදුවොත් නිර්මාණය කරොත් ඒ නිර්මාණය හොරකම් කරන්න ඒ නිර්මාණය අයිති කරගන්න බලාපොරොත්තු වීම පිරිසක් ඉන්න. මේ විදියට නිතරම පංචකාමයන් පස්සෙම යනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ උපමාවක් තියෙනවා. ඔන්න එක හස්ති රාජයෙක් ඉන්නවා, ඇතෙක්. මේ ඇතා මැරිලා ගඟකට වැටෙනවා. දැන් ඇස්කුණක්. ඇත්කුණ ගඟේ එහාට මෙහාට එහාට මෙහාට පාවී 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 යනවා. යනකොට මොකද කරන්නේ? ඒ වෙලෙදි කපුටෙක් මේක දකිනවා. කපුටෙක් මේක දැක්කට පස්සේ ගිහිලා ඇත්කුණ උඩ වහනවා. වහලා මොකද කරන්නේ? හොටින් එන 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 අර ඇත්කුණ කාගෙන 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 යනවා. දැන් කොච්චර කෑවත් කපුටගේ බඩ පිරෙන්නේ නැහැ. දැඩි තණ්හාව, දැඩි තෘෂ්ණාව නිසා ඒ ඇත්කුණට වහන අනිත් කපුටුනුත් එලවල දානවා, පන්නල දානවා. අර තෘෂ්ණාව කොච්චරද කියලා කියනවනම් කොයි තරම් කුස පිරුණත් මේ කපුටට ඇති වෙන්නේ නැහැ. මේ ඇත්කුණ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මහ මුහුදට ගහගෙන යනවා. ක්‍රමක්‍රමයෙන් මුහුද මැද්දට යනවා. දැන් දියඹට යනවා. යනකොට මොකද වෙන්නේ? අර යටින් එන මාළු මත්ස්‍ය වර්ගිනුත් මේ ඇත්කුණට කොට 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 කොට
ඇත්කුණ යටින් කන්න පටන් ගන්නවා ඇත්කුණ යටින් කන්න පටන් ගත්තා ටික 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 මේ ඇත්කුණ ඉවර වෙලා යනවා ඉතුරු කෑලි ටික මුහුද යට ගිලෙන්න ගන්නවා ඊළඟට තමයි අර කපුටට සිහිය එන්නේ අනේ මං කොහෙද ඉන්නේ කියලා සිහිය එන්නේ එතකොට සිහිය ආවට කපුට මොන තරම් වීරය අරගෙන ඉගිලෙන්න හැදුවත් එයාට මහ මුහුද මැද්ද එයාගේ ජීවිතය ගත කරගන්න බෑ සැඩ සුලං වලින් අර කපුට මුහුදුපත් වෙනවා ඒ කපුට මුහුදට වැටිලා එයාගේ මරණය එයා විසින්ම සිද්ධ කරගන්නවා සමාජයේ ජීවත් වෙන ගොඩාක් අයට සිද්ධ වෙන්නේ මේ දේ තමයි සමහර වෙලාවට පංචකාමයන් සන්තරමණය කරමින් ඉන්න අපිට මොන බාධාද අපිට මොන ප්‍රශ්නද අපි පෙර පින් කරපු අය අපිට බය වෙන්න දෙයක් නැහැ අපි අච්චර පන්සල් හදලා තියෙනවා මෙච්චර පින් කරගෙන තියෙනවා කියලා පෙර පින භුක්ති විඳ විඳ අලුතෙන් පාප කර්ම ජීවිතයට පුරෝගෙන 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 යනකොට දන්නේම නැතුව මොකද වෙන්නේ තමන් කරපු පින ඉවර වෙනවා තමන් කරපු පින ඉවර වෙනකොට මොකද වෙන්නේ තමන්ගේ ජීවිතේ වැඩිපුර වැහෙන්න ගන්නේ තමන්ගේ ජීවිතේ බර වෙන්නේ පවට ඒ නිසා පින්වතුනි අපි හැම කෙනෙක්ම තේරුම් ගන්නට ඕනේ මේ සසර පිළිබඳව දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මනුෂ්‍ය චුති කියලා සූත්‍රයක් ඒ මනුෂ්‍ය චුති කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි එක ඇහක් කන කැස් බෑවෙක් විය සිදුරකින් අහස බලනවා කියන එක වෙන්න පුළුවන්ද බැරිද කියලා අහන ස්වාමීන් වහන්සේ ඒක බොහොම කලාතුරකින් වෙන්නේ කියනවා එතකොට මේක අතිශයින් දුර්ලභ දෙයක්ද කියලා අහනවා එසේය ස්වාමීන් වහන්සේ මේක අතිශයින් දුර්ලභ කාරණාවක් මහණෙනි මේක දුර්ලභ නෑ දැන් අපි හිතන් හිටියේ මනුෂ්‍යයෙක් වෙන එක දුර්ලභයි කියලානේ මනුෂ්‍යයෙක් වෙන එක නෙමේ දුර්ලභ යම් කිසි කෙනෙක් වැරදි කරලා අකුසල කරලා සතර අපායේ වැටුනොතින් සතර අපායෙන් මිදෙන එක අතිශයින් දුර්ලභයි දැන් ඔබ දන්නවද ඔබ හිතනවද අපේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ දවසක් පිණ්ඩපාත යනකොට ඇටසැකිල්ලක් ඇවිදගෙන යනවා දැන් මේ ඇටසැකිලි ප්‍රේතියක් ඇඟ හැමතැනම මස් පුංචි පුංචි කෑලි කෑලි තියෙනවා ඒ මස් ඔක්කොම ගැලවි ගැලවි දියවි දීවි මහ පොළොවට වැටෙනවා හතර වටින් ගිජුලිහිනියෝ කපුට කොට 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 ඇයගේ ශරීරයේ තියෙන හැම කඩාගෙන කනවා ශරීරයේ හැම කඩාගෙන කාලා ඇටසැකිල්ල විතරයි පේන්න තියෙන්නේ උන්වහන්සේ දකින්න මේ ප්‍රේතියව දැකලා මොන තරම් අභාග්‍යයක්ද පුදුමාකාර සංසාරයක් මේ සසරෙන් අත් මිදිච්ච එකම හොඳයි කියලා උන්වහන්සේ ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව එහෙම ප්‍රාර්ථනා කරනකොට අර ප්‍රේතිය සාරිපුත්ත මහරහතන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට උන්වහන්සේට හඬමින් විලාප දෙමින් කෑ ගැසමින් කියන අනේ ස්වාමීනි මාව බේරගන්න කියනවා ඒ බේරගන්න කියන කවම ඒ ප්‍රේතිය උන්වහන්සේට කියනවනේ ස්වාමීනි මීට භව පහකට කලින් නුඹ මගේ පුතා කියලා කිව්වා දැන් බලන්න පුදුමාකාර දෙයක් සිද්ධ වෙලා තියෙනවා මීට භව පහකට කලින් ආත්ම පහකට කලින් තමන්ගේ අම්මා විච්ච මෑණියෝ තමන්ව වදාපු මෑණියෝ අද ප්‍රේතියක් බවට පත් වෙලා ශරීරේ මස් වැදල්ලක්වත් නැහැ කපුටන් විසින් ගිජුලිහිනියන් විසින් කොටන ප්‍රේතියක් බවට පරිවර්තනය වෙලා තියෙනවා ඒ නිසා සසරේ ස්වභාවය අපි මේක බව අවබෝධ කරගන්නට ඕනි සසරේ සිද්ධ කරගන්නාලා දකුසල කර්ම පාප කර්ම නිමිති කොටගෙන තමයි මේ සංසාරෙදී මේ වගේ ප්‍රේතාත්ම භාවයන්ට මූණ පාන්නට සිද්ධ වෙන්නේ ඒ නිසා මේ නරකය කියලා කියන්නේ මොකක්ද තිරච්ඡාන භවය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේලා ඉවාගිම රහතන් වහන්සේලා උන්වහන්සේලාගේ ඉර්ධියට උන්වහන්සේලාගේ ඥාණයට පෙනිලා තියෙනවා උන්වහන්සේලා දැන දැක ප්‍රත්‍යක්ෂ කරපු කාරණාවල් තමයි පේත වස්තු පාලිය සංග්‍රහ වෙලා තියෙන්නේ පාප කර්මයක් කරොත් අපි අහලා තියෙනවා අහසේ හිටියත් පොළවේ හිටියත් ගල් ගුහාවක හිටියත් මහ මුහුද මැද්ද හිටියත් කරපු අකුසල කර්ම වලින් මිදෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒ නිසා මේ ගත කරන මේ කාලෙදී සමහර විට මිනිස්සුන්ට තිරච්ඡාන සංඥාව පහළ වෙන්නට පුළුවන්. දැන් ඔබ අහලා තියෙනවා බැමිණිතියා සාගතයේ විච්ච කාලෙදී.
බමුණුතිස්ස විසින් ඇති කරපු කැරැල්ලේදී 12 අවුරුදු සාගතයක් වලගම්බා රජතුමාගේ කාලේ ලංකාවට බලපෑවා. මේ බැමිණිතියා සාගතයේ ආපු කාලේ මිනිස්සුන්ට හිතිලා තියෙනවා මිනිමස් කන්න. ඒ කියන්නේ කන්න දෙයක් නැති වුණාට පස්සේ මිනිස්සු තීරණය කරලා තියෙනවා තවත් මිනිස්සෙකුගේ මස් මිනිමස් කාලා ජීවිතය ගත කරන්න. අපේ මේ ධර්ම දීපයක් වෙලත් මිනිස්සුන්ට හිතිලා තියෙනවා බඩකින්න දරා ගන්න බැරි තැන තවත් කෙනෙකුගේ මස් අනුභව කරන්න. අද මේ ආකාරයෙන් හරි කමක් නැත් බණපදයක් ඇහෙන නිසා මේ විදිහට හරි කමක් නැ පැයක් හරි අපි බණපදයක් අහන නිසා මේ බණ තුලින් අපේ සසර දාහේ නිවා ගන්න පුළුවන්. ඒකයි මේ ධර්ම දේශනා කිරීමේ වටිනාකම. ඔබ දන්නවද ඔබගේ යතින් ඔබගේම අම්මා තාත්තා මැරුණත් ධර්මයට පුළුවන් ඔබව බේර ගන්න. ඔබගේ යතින් ඔබගේම දරුවා මැරුණත් ධර්මයට පුළුවන් ඔබව බේර ගන්න. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරෙදී චක්කුපාණී කියලා රජ වෙලා ඉද්දි තමන්ගේ අතින්ම තමන්ගේම දරුවා මරණයටපත් වුණා. නමුත් අද බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන්න් වහන්සේ නමක් බවට පත් වුනේ උන්වහන්සේ සසර සිද්ධ කරගන්නාලද පින පාරමිතාව අසන ලද දහම් පද නිසා තමයි උන්වහන්සේ සසර ජය ගන්න පුළුවන් වුනේ. මුගලන් මහරහතන් වහන්සේගේ අතින් තමන්ගේම අම්මා තාත්තා දෙන්න මැරුණා. නමුත් ධර්මය පිහිට වුණා. ඔබගේ අතින් මිනිසුන් දහහක් මැරුණත් ඔබ ධර්මයේ අහනවා නම් ධර්මයේ විශ්වාස කරනවා නම් ධර්මයට පුළුවන් ඔබව බේර ගන්න. ඒ නිසා මේ ජීවිතේ මොන වගේද මොන වේලාවකදී අවසන් වේද කියලා අපිට කියන්න බෑ. ඔබ නිතර ඇහුව පටාචාරා වස්තුව. දැන් බලන්න පටාචාරා වස්තුව දිහා. දරුවෝ දෙන්න මරණයටපත් වුණා. ස්වාමියා නැති වුණා. අම්මා තාත්තා මරණයටපත් වුණා. පටාචාරාව බැලුවා දරුවෝ දෙන්න කුඩා කාලේ හිටියත් මරණය ලැබෙනවා. ඊළඟට ස්වාමියා තරුණයි තරුණ කාලේ හිටියත් මරණය අත් වෙනවා. අම්මා තාත්තා වයසයි වයසට ගියත් මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බාල තරුණ මහලු කියන මේ තැන් අපිට ભેදයක් නැහැ. පටාචාරාව පැවිදි වුණා. දවසක් පටාචාරාව පාදෝවණය කරන්න ගියා. එක දවසක් පාදෝවණය කරලා වතුර ටික පොඩ්ඩක් දුර ගලාගෙන ගියා. ටිකක් දුර ගලාගෙන ගිහිල්ලා ඒ වතුර ටික මහ පොළොට උරා ගත්තා. දෙවෙනි දවසෙත් එතනම පාදෝවණය කරා. දෙවෙනි දවසෙත් පාදෝවණය කරනකොට තව ටිකක් දුරට වතුර ගලාගෙන ගිහිල්ලා මහ පොළොට උරා ගත්තා. තුන්වෙනි දවසෙත් පාදෝවණය කරා. තුන්වෙනි දවසෙත් තව ටිකක් ඊට එහා දුර ගිහිල්ලා වතුර ටික මහ පොළොට උරා ගත්තා. ඒ වගේ පටාචාරාව රහත් බවට පත් වුනේ පාදෝවණය කරනවා දැකලා. සසර ගමන අවබෝධ කරගන්න පුංචි දෙයක් ඇති. එහෙනම් අපි බණ පදයක් අහලා ඉන්න ඕනේ. සමහර වෙලාවට සමහර ස්වාමින් වහන්සේලා හතර පද ගාතාව පාඩම් හිටපු නිසා ස්වාමින් වහන්සේලා ධර්මය අවබෝධ කරගatti පුංචි කමටහනකින්. අපේ ජීවිතේ පද පරම පුද්ගලයෙක් බවට පත් වෙන්න හොඳ නැහැ. දැන් අපි දන්නවා අපේ සමාජේ ඉන්නවා සමහර අය කොච්චර බණ හෙව්වත් තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට දාන පොළොල්ට යනවා දාන බෙදෙනවා පින් සිතුවිල්ලකින් නෙමෙයි. නිකං ක්‍රියාවක් චාරිත්‍රානුකූලව දාන බෙදෙනවා. දැන් බලන්න ඔබට මම දෙයක් කියලා දෙන්න. ඔබ බෝමලු අතු ගන්නවා. ඔබ බෝමලු අතු ගන්නකොට අමදිනකොට වෙන සිහියකින් වෙන කල්පනාවකින් එක්කෝ අපලයක් එක්කෝ මොකක් හරි තමන්ගේ විභාගයක් ගැන හිතේ එක්කෝ රස්සාවක් ගැන හිත හිත බෝමලු අතු ගන්නවා නම් ඒ ක්‍රියාවෙන් ලැබෙන පිනට වැඩිය තුනුරුවන් සිහිපත් කර කර සසර ගැන සිහිපත් කර කර අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන සිහිපත් කර කර ඔබ සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව බෝමලු අතු ගන්නවා නම් ඒ පින මහත්ඵලයි. ඒ පින ඔබට ජීවිතේ පෙරලා ලැබෙනවා. ඒ නිසායි ඔබ කරන දේ කියන දේ සිහියෙන් යුක්තව අවබෝධයෙන් යුක්තව සිද්ධ කරන්නට කියලා කියන්නේ. ඒ නිසා ඔබ දන්නවා සමහර වෙලාවට අපේම ඥාතිවරු වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලෙදී බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේට පූජ කරා වේළුවනාරාමී. වේළුවනාරාමී පූජා කරපු වෙලාවේ බිම්බිසාර රජතුමාට මිය පරලොවේ ඥාතින්ට පින් දෙන්න බැරි වුණා. බුදුහාමුදුරු දේශනා කරා රාත්‍රී කාලේ දැකපු හීනයක් නිසා මහරජ මීට කල්ප 91කට කලින් මිය ගිය ඥාතිවරු පිරිසක් ඔබ වට කරගෙන ඉන්නවා. බලන්නේ ඥාතියින්ගේ නොලැබීම කොච්චරද කියනවනම් අච්චර පින්කමක් සිද්ධ කරලත් රජතුමාට පින් දෙන්න මතක් වුණේ නැහැ. ඔබ දන්නවද ඒ ඥාතිවරු කකුසඳ
කෝණාගම කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා ප්‍රේතයන් වෙලා ඉපදලා තියෙනවා. ඒකට හේතුව තමයි සාංගික දේපල පෞද්ගලික ලෙස පරිහරණය කිරීම. දැන් සමහර අවස්ථාවන්වලදී අපි අහලා තියෙනවා බුද්ධ පූජාව කන්න එපා. බුද්ධ පූජාව කෑවොත් ගල් පෙරේතෙක් වෙනවා කියලා පැරණි ගම්වල අපිට අපේ අම්මලා තාත්තලා පුංචි කාලේ කියලා දීලා තියෙනවා. දැන් මම පොඩ්ඩක් හොයලා බැලුවා මේ බුද්ධ පූජාව කෑවහම ඇයි මේ ගල් පෙරේතෙක් වෙන්නේ කියලා. බුද්ධ පූජාව කියලා කියන්නේ සංඝ සතු කරලා පූජා කරන දෙයක්. යම්කිසි කෙනෙක් දැනුවත් කිරීමකින් තොරව යමක් Tamanට ආහාර අනුභව කරන්න පුළුවන්කම තියෙද්දි හොර රහසෙම සංඝ සතු දෙයක් හොරෙන් ගන්නව නම් දන්වන් නැතුව ගන්නව නම් ස්වාමින් වහන්සේලා දැනුවත් කරන්නේ නැතුව ගන්නව නම් ඒක මහා පාප කර්මයක්. ඒකට හේතුව තමයි එක බුදුරජාණන් වහන්සේ නමකගේ කාලේ එක දායක පිරිසක් උන්වහන්සේ පරිණිරවාණයට පත් වුණාට පස්සේ උන්වහන්සේ සම්බුද්ධ ශාසනයට අයිති විශාල භූමි ප්‍රමාණයක් විකුණලා පෞද්ගලිකව පරිහරණය කරන්නට යෙදුණා. පෞද්ගලිකව පරිහරණය කරාට පස්සේ ඒ අය මරණයෙන් පස්සේ ඒකට ප්‍රධාන වෙච්ච පුද්ගලයා මරණයට පත් වෙලා ප්‍රේතෙක් වෙලා ඉපදුණා. ඒ ප්‍රේතයාගේ ස්වභාවය තමයි ශරීරය මහ විශාල කළු ගලක් තරම් විශාලයි. ශරීරය මහ විශාල කළු ගලක් වගේ. දවසක් ඔන්න මේ කළු ගල පිහිටියේ ඉන්දියාවේ. භික්ෂුන් වහන්සේලා 60 නමක් ඉන්දියාවට වැඩම කරා. ඉන්දියාවට වැඩම කළා මහ විශාල පර්වතයක් උඩ වාඩි වුණා. වාඩිලා උන්වහන්සේ ඩිංගක් ගිමන් හරින්න ඕනේ කියලා ඩිංගක් හාන්සි වෙනකොටම ස්වාමින් වහන්සේලාට තේරුණා මේක කළු ගලක් නෙමෙයි. තැන් තැන් වලින් එබෙනවා, හෙල්ලෙන්න ගන්නවා. ඩිංගක් විපරම් කරලා බලනකොට පුංචි කටක් තියෙනවා මෙතන. පුංචි කටක් තියෙනවා. ඇහුවා උඹ මොකද්ද කරපු අකුසල කර්මය? අනේ ස්වාමීනි, බුද්ධ ශාසනයට අයිති දේවල් විකුණලා පෞද්ගලිකව පරිහරණය කරා. ඒ පවට මම ප්‍රේතෙක් වුණා. නිකම් ප්‍රේතෙක් නෙමෙයි, ගලක් වගේ ශරීරය. දැන් ඔබ අන්තර්ජාලයෙන් දැකලා ඇති අපේ රටේ බොහෝ දුරට මේ වගේ අවස්ථා දකින්නට හම්බ වෙන්නේ නැහැ. මුළු ශරීරයේම මහ විශාල ස්ථූල ශරීර තියෙන පිරිස් දැකලා ඇති. මහ විශාල ශරීරයක් තියෙනවා. සමහර වෙලාවට එයාට එයාගේ ශරීරය උස්ස ගන්න බෑ. පිරිසිදු කර ගන්න බෑ. ඇඳකින් නැකිටින්න බෑ. වාඩි වෙන්න බෑ. අධික ස්ථූල ශරීර තියෙන මිනිස්සු ඉන්නවා. ඔබ දැකලා ඉතින් අන්තර්ජාලයේ මම දැක්ක පුංචි දරුවෙක් ඉන්නවා. ඒ දරුවා කිරි බොනවා. බොන කිරි ටික බෙල්ලෙන් සිදුරක් හැදිලා බෙල්ලෙන් නැවතත් මහ පොළොවට ගලාගෙන වැටෙනවා. කොච්චර කිරි බිව්වත් අර බෙල්ලේ තියෙන සිදුරෙන් අර කිරි ටික ඔක්කොම ගලාගෙන 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 බිමට වැටෙනවා. බලන්න අපි කොහොමද කියන්නේ මේ සසරේ බියකරු බවක් නැහැ කියලා. පෙර සසර කරපු කර්ම මේ මනුස්ස ලෝකයේදීම සමහර වෙලාවට දකින්න ලැබෙනවා. ඔබ දැකලා තියෙන ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල ප්‍රදේශවල සමහර පුංචි දරුවෝ අලි මූණක් වගේ ඉපදිලා තියෙනවා. සමහරුන්ගේ සත්තුන්ගේ මූණ වගේ ඉපදිලා තියෙනවා. පෙර සසර කරපු අකුසල කර්ම පාප කර්මවල විපාක ශරීරේ විකෘති වෙලා උපදිනවා. සමහර වෙලාවට කෙනෙකුගේ කකුලක් වංගිඩි තරම් මහ විශාල වෙනවා. කකුල උස්ස ගන්න බෑ. තමන්ගේ බර තමන්ටම උස්ස ගන්න බැරි මට්ටමටපත් වෙනවා. පෙර සසර සිද්ධ කරපු අකුසල කර්ම පාප කර්ම. ඒ නිසා ඒ වගේ අකුසල කර්ම නොකෙරෙන්න ඔබ සියලුම දෙනාම ජීවිතේ වග බලා ගන්නට උවමනා කරනවා. ඒ නිසා කොපමණ කාලයක් යම්කිසි කෙනෙක් සතර අපායේ වැටුනොත් ඒකෙන් මිදෙන්නට පුළුවන් වේද කියලා අපි කිසි කෙනෙකුට කියන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා මේ ප්‍රේත කොට්ටාස කීපයක්. ඒ ප්‍රේත කොට්ටාස අතර එක ප්‍රේත කොට්ටාසයක් තමයි වන්තාස ප්‍රේත කොට්ටාසය කියලා කියන්නේ. මේ ප්‍රේත කොට්ටාසයේ ස්වභාවය තමයි සෙම් සොටු පමණයි ආහාරයට ගන්න. දැන් සමහර වෙලාවට අපි කාරල කියලා ගහනවා. ඔබට විශ්වාස කරන්න බැරි වුණාට ඒ කාරල ගහන සෙම් සොටු කෙල ආහාරයට ගන්න ප්‍රේතයෝ ඉන්නවා. ආහාරයට ගන්නවා කියලා කියන්නේ මෙතන ඒ ගහන සෙම් සොටු එහෙම්මම ගන්නේ නැහැ. ඒකේ තියෙන ගන්ධය ආග්‍රහණය කරනවා. දැන් ඔබට මම උදාහරණයක් කියන්නම්. කවුරු හරි කෙනෙකුට වමන යනවා. වමන යනකොට බලන්න සතෙක් බල්ලෙක් අරගෙන බලන්න. සමහර බල්ලෝ ඉන්නවා දඩස් ගාලා අර දාපු වමනේ ටික කාගෙන 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 යනවා.
අපිට දැක්ක හැම වමනේ දාපු කෙනා දැක්ක නම් ඒක ආපහු යාට වමන යනවා. ඒ නිසා හැබැයි ඒ සතාට ඒක මහලුකු දෙයක් නෙමෙයි. ඒ තිරච්ඡාන බවවල ස්වභාවය ඒක. තමම්ම කරපු අසූචි තමම්ම ශරීරේ ගා ගන්නවා. මේ പ്രേත කොට්ටාස වල හැටි. ඒ නිසා මේ වන්තාස කියන പ്രേත කොට්ටාසේ ස්වභාවය තමයි ආහාරයට ගන්නෙ සෙම්සොටු පමණක් ආහාරයට ගන්නවා. ඊළඟට තව කොටසක් තියෙනවා പ്രേත කොට්ටාසයක් කුණපාස කියලා. කුණපාස කියලා කියන්නේ මේ මිනිස්සුන්ගේ සතුන්ගේ මරණයටපත් වුණාට පස්සේ ඒ මරණ වලින් ගලන ඕජස. ඒ ඕජසෙන් ඇතිවෙන දුර්ගන්ධය ආග්‍රහණය කරනවා. දැන් අපි දන්නව කෙනෙක් මරණයටපත් වුණාම ඒ මරණයටපත් වෙච්ච කෙනාගේ සිත නැහැ එතන. තියෙන්නේ ගත විතරයි. නාවල, කවල, පෝල, පීරලා පවුඩර් දාපු ශරීරය විතරයි. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ දහමක් තියෙනවා. යම් දවසකදී මේ ශරීරයෙන් සිත අයින් වුණොත් නින් මේ ශරීරයේ ගන්ධස්කාරය බෑ. දැන් සමහර අය කියනවා අරයා ලස්සනයි, මෙයා ලස්සනයි. දැන් කෙනෙක් තමන්ගේ ප්‍රේමවන්තියට ආදරය කරනවා. එයාගේ හැඩරුව ගැන වර්ණනා කරනවා, පාට ගැන වර්ණනා කරනවා, කොණ්ඩේ ගැන වර්ණනා කරනවා, කටහඬ ගැන වර්ණනා කරනවා. නමුත් හිත ගැන වර්ණනා කරන්න යන්නේ කවුරුවා? බලන්න ලස්සන කටහඬ, ලස්සන නහයක්, ලස්සන ඇස් දෙකක් තියෙනවා මෙයාට. කිසි කෙනෙක් කියනවද මෙයාට ලස්සන හිතක් තියෙනවා කියලා? නමුත් ලස්සන එයාගේ හිතයි. ඒ ප්‍රේමවන්තියගේ ශරීරයෙන් හිත අයින් වුණොත් යම්කිසි හේතුවකින් අර ප්‍රේමවන්තයා කවදාවත්ම ඒ ශරීරයට ආදරේ කරන්නේ නැහැ. අඩුම තරමේ දතකටවත් ආදරේ කරන්නේ නැහැ. දැන් සමහර වෙලාවට ජීවිතේ සමහර අයව අතහැර ගන්න බැරි අවස්ථා තියෙනවා. දැන් අතහැර ගන්න බැරි අවස්ථාව වුණාට මේ ජීවිතේ අනිත්‍යතාවය මෙනෙහි කරා. කෙනෙකු අමතක කරගන්න බැරි වුණාට පස්සේ සමහරලට සමහර අය මතක් වෙනවා. අවුරුදු ගණන් කල්පනා කරනවා. කන්නේ නැහැ, නාන්නේ නැහැ, මූණ හොදන්නේ නැහැ. අරයාගේ මරණින්, මෙයාගේ මරණින් දවස් ගණන් සමහරලට දුක් වෙවි ඉන්නවා. මේ අචාන් චාක් කියලා ස්වාමින් වහන්සේ කෙනෙක්, උන්වහන්සේගේ පොතක තියෙනවා මම දැක්කා, යම් කිසි හේතුවකින් ඔබට කෙනෙක් අමතක කරන්නම බැරි නම් ඒ අමතක කරන්න බැරි කෙනාගේ මුත්‍රා ටිකක් අරගෙන නහයට අල්ලලා ඉඹල බලන්න කියලා කියනවා. ආයි ජීවිතේට මතක් වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් බලන්න ඒක තමයි සත්‍යය. ඒක තමයි තියෙන යථාර්ථය. සමහර പ്രേත කොට්ටාස ඉන්නවා. මේ ශරීරයේ තියෙන ඕජස් වුරුණු තෙල් ආග්‍රහණය කරමින්, ඒ ගන්ධය ආග්‍රහණය කරමින් ජීවත් වෙන කොටස් ඉන්නවා. දැන් ওই සමහර പ്രേතීන්ගේ ශරීරය ඉතා සියුම්නේ. ශරීරයේ සියුම් නිසා ඒ ඇයට මොන තරම් කුසගින්නක් ආවත් කුසගින්න නිවා ගන්න පුළුවන් කමක් නැත්තේ නේ. මොන තරම් තිබහක් ආවත් තිබහ නැති කර ගන්න පුළුවන් කමක් නැත්තේ නේ. දැන් අපිට උනත් බලන්න ඕක සාමාන්‍යයෙන් හොඳ බඩකින් ඉන්න වෙලාවට හොඳ බැදුමක සුවඳක් එනවා. දැන් අපි කියනෝනේ සුවඳට බඩ පිරුණා කියලා. දැන් ඔය අපි ධර්ම දේශනා වලට එහෙම වැඩම කරනකොට බණ පටන් ගන්නකොට ප්‍රශ්නයක් නැහැ. හතට බණ පටන් ගත්තා නම් හතා මාර 7:40 විතර වෙනකොට කුසියේ පැත්තෙන් හොඳ බැදුමක සුවඳක් එනවා. ඒ සුවඳ එනකොටම බණ අමතක වෙනවා මිනිස්සුන්ට. සිත යනවා කුස්සියට. ස්වාමින් වහන්සේට සංඥාවක් දෙනවා, ආ දැන් බණ ඉවර කරන්න. දැන් ඔන්න පපඩම බැදෙනවා. දැන් කට්ලට් එක බැදෙනවා. කී කී ස්වාමින් වහන්සේට සංඥාවකුත් දෙනවා කුස්සියේ පැත්තෙන්. එතකොට ඒ සුවඳ ආවට පස්සේ හොඳට මතක තියාගන්න කොච්චර බණ කිව්වත් සුවඳ ආවට පස්සේ ඒ අයට ඒක මතක හිටින්නේ නැහැ. එතකොට සිත යන්නේ අර සුවඳ හරහා. එතකොට මේ පණ තියෙන මිනිස්යන්ටත් සුවඳින් හිත සතුටු කරන්න පුළුවන්. දැන් බලන්න ඔය අපේ ශරීරය හැම තැනම අපි සුවඳ જાති ගා ගන්නවා. දැන් අපි ගඳ ගහ ගහ තැනකට යනවා. ගඳ ගහ ගහ තැනකට ගියාම ඒ මිනිස්යාගේ හිත නරක් වෙනවා. හොඳට සුවඳට තැනකට ගියාම යාගේ හිත හැදෙනවා. ඒ නිසා ඔය ගඳ සුවඳ ආග්‍රහණය කරන කොටස් ඉන්නවා, പ്രേත කොට්ටාස ඉන්නවා. ඒ ගඳ සුවඳින් තමයි ඒගොල්ලෝ ටිකක් හරි සැනසීමක් කියන දෙයක් ඇති කරගන්නේ. ඒ නිසා අපිට පේන්නේ නැති වුණාට මේ විදිහේ പ്രേත කොට්ටාස බුදුරු රහතන් වහන්සේලා දැකලා තියෙනවා. දැන දැක ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරලා තියෙනවා. ඊළඟට තව പ്രേත කොට්ටාසයක් ඉන්නවා, ගූතහ කාදක කියලා. ගූතහ කාදක කියලා කියන්නේ අසූචි ආහාරයට ගන්නවා. අසූචි ආහාරයට ගන්නවා කියලා කියන්නේ අසූචි වලවල් වලින් නිකුත් වෙන දුර්ගන්ධය ආග්‍රහණයට ගන්න പ്രേත කොට්ටාසයන් ඉන්නවා.
දැන් සමහර වෙලාවට බලන්න ඌරෙක් කරන් බලන්න දැන් ඌරෙක් ගත්තට පස්සේ ඌරට අසූචි කියන එක ගත්තට පස්සේ සුදා භෝජනයක් වගේ සමහර වෙලාවට එයාට හරි රස කෑමක් ඒ නමුත් ඒක මිනිස්යන් වන අපිට මහා පිළිකුල් සහගත දෙයක් ඒ නිසා සමහර ප්‍රේත කොට්ටාස ඉන්නවා මේ ගූතකාදක කියලා ඒ ගූතකාදක කියන ප්‍රේත කොට්ටාසේ මොකද කරන්නේ නිතරම අසූචි වලවල් ආශ්‍රිතව මේ ප්‍රේත කොට්ටාස ගැවසීමට ලක් වෙනවා ඊළඟට තව ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා අග්නිජාල මුක ප්‍රේත කොට්ටාසය කියලා අග්නිජාල මුක කියලා කියන්නේ නිතරම ශරීරයෙන් ගිනි දැල් විහිදෙනවා නිතරම ශරීරයේ හැම තැනකින්ම ගිනි දැල් විහිදෙන්න පටන් ගන්නවා ගිනි දැල් වලින් තමන්ගේ ශරීරයේම පිච්චෙන්න පටන් ගන්නවා මුළු ශරීරයේම ඇවිලෙන්න පටන් ගන්නවා කොච්චර ඇවිලුණත් කොච්චර පිච්චුණත් ඒ සත්වයා ඒ භවයෙන් චුත වෙන්නේ නැහැ මක් නිසාද යත් කල කර්මය ගෙවලා මිසක්කා එතනින් යාට මිදෙන්න බෑ දැන් සතර අපාය ගත්තට පස්සේ නරක ආදී සත්වයෝ දුක් විඳිනවා යම පල්ලෝ දඬුවම් දෙනවා මොන තරම් දඬුවම් දුන්නත් මොන තරම් වේදනාවක් ඇති වුණත් මොන තරම් ලෝධිය පෙව්වත් එතනින් චුත වෙන්නේ නැහැ චුත වුණත් එතනම නැවත උපපාතික වෙනවා ඒක තමයි ප්‍රේත කොට්ටාස නරක ආදී තියෙන දුක කල කර්මයේ ගෙවෙනකන් ඒ ස්ථානයේදීම අපිට ඉන්නට සිද්ධ වෙනවා අපි දන්නවා ලක්ෂණ සංයුක්තේ අපිට ගන්න පුළුවන් වටිනා උදාහරණයක් තියෙනවා දවසක් ලක්ෂණ මහරහතන් වහන්සේ වහන්සේ ගිජ්ජකූට පර්වතයට වැඩම කරනවා ඒ ගිජ්ජකූට පර්වතයට වැඩම කරාට පස්සේ විවිධ නිකායන්ට අයත් ප්‍රේත කොට්ටාස 21ක් උන්වහන්සේ දකිනවා ලක්ෂණ සංයුක්ත තියෙන්නේ එින් එක ප්‍රේත කොට්ටාසයක් තමයි ලේ මස් නැති ඇට සැකිලි ප්‍රේතෙක් දැන් කවුඩන් ගිජුලි හිණියන් උකුස්සන් විසින් නිතරම කොට 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 ශරීරයේ මස් කෑලි ගලවලා 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 ගන්නවා මුළු ශරීරයේම කොටස් වශයෙන් කඩ 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 ආහාරයට ගන්නවා උකුස්සන් කවුඩන් ගිජුලි හිණියන් විසින් ඒ වගේම තව ප්‍රේතෙක් දැකලා තියෙනවා තමන්ගේම ශරීරයේ තියෙන ආයුධ වලින් තමන්ගේම ශරීරයේ කැපිලා 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 යන ලොම් තියෙන ඒ ලොම් හරියට ආයුධ වගේ කිනිසි වගේ ඒ කිනිසි තමන්ගේම ශරීරයට ඇනෙනවා තමන්ගේම ශරීරයට ඇනලා ලේ ගලන්න ගන්නවා ඒ මොන තරම් වේදනාවින්දත් ඒ ප්‍රේත භවයේ ඉන්නන් එයා මිදෙන්නේ නැහැ ඊළඟට තව ප්‍රේත කොට්ටාසයක් දැකලා තියෙනවා ශරීරයේ ලෝම බඳු හී තියෙනවා හීතල වගේ ලෝම තියෙනවා ඒ ඊතල තමන්ගේම ශරීරයට ඇනෙනවා කොච්චර ඇනුණත් ඒ ප්‍රේත භවයෙන් මිදෙන්නේ නැහැ ඒ වගේ ප්‍රේත කොට්ටාස මේ ලක්ෂණ මහරහතන් වහන්සේ තමන්ගේ දිවසට දැකලා තියෙනවා ඒ නිසා මේ රහතන් වහන්සේලා මේ අපට පේන්නේ නැති ලෝක පිළිබඳව අපි කාටවත් අර්ථකථන කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ නමුත් මේ ලෝකෙ තියෙනවා දැන් ඔබ දන්නවා ලෝ පුරා හැම තැනම විවිධාකාර වෛරස් එකක් පැතිරලා තියෙනවා පියවි ඇහැට පේන්නේ නැති දෙයක් නමුත් විවිධ උපකරණ වලට පේන දෙයක් සම්පූර්ණ ලක්ෂ ගණන් කෝටි ගණන් මිනිස්සුන්ගේ ජීවිත බිලි ගන්න පුළුවන් දෙයක් මේ අද මුළු ලෝකෙම වහගෙන ඉන්නවා නමුත් අපි කවදාකවත් හිතුවේ නැහැ ඇහැට පේන්නේ නැති දෙයකට මේ තරම් විනාශයක් කරන්න පුළුවන් කියලා දැන් බලන්න විදුලිය අපේ ඇහැට පේන්නේ නැහැ. නමුත් ඒක තියෙනවා කියලා අපි දන්නවා. ඒක අපේ ශරීරයේ ගෑවුනොත් මහා විනාශයක් වෙයි කියලා දන්නවා. සමහරවිට සුළඟ ඇහැට පේන්නේ නැහැ. සුළඟ ගහක හැප්පෙනකොට ගහ හෙලවෙන්න ගන්නවා. නමුත් ඒ සුළඟට පුළුවන් අපේ ගෙවල් අනිත් පැත්ත හරවන්න, ගහකොළ උදුරලා දාන්න පුළුවන්. ඒ නිසා දෙයක් අපි මතක තියාගන්නට ඕනේ. ඇහැට පේන්නේ නැති දේවල් වල ලෝකෙ මහා විශාල බලයක් තියෙනවා. විශාල ශක්තියක් තියෙනවා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි ලෝකේ අපේ ඇහැට පේන්නේ නැති දේවල් විශාල ප්‍රමාණයක් තියෙන බව අපි හැමෝම අවබෝධ කරගන්නට ඕනේ. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ මේ තමන්ගේ ශ්‍රාවකයන්න් වහන්සේලාට මේ කාරණාව පැහැදිලි කරලා දුන්නේ හේතුවක් ඇතුව. ඒ තමයි සත්වයන් පවෙන් ගලවා ගන්න, අකුසල කර්ම වලින් බැහැර කරගන්න. පාප කර්ම වලින් බැහැර කරගන්න. දවසක් මේ ලක්ෂණ මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ ගිජකුට පර්වතයට වැඩම කරනවා.
ගිජකූට පර්වතයට වැඩම කරාට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මහා පුදුම විදිහට අහස දිහා බලාගෙන ඉන්නෝ. දැන් බලන්න මේ වෙලාවේදී ඒ ප්‍රේතයා දැක්කේ මුගලන් මහරහතන් වහන්සේ විතරයි. දිවස් ඇති භික්ෂූන් වහන්සේ නමක් වුණත් ලක්කන මහරහතන් වහන්සේට මේ ප්‍රේතයා දකින්න ලැබුණේ නැහැ. ඒ වෙලෙදී ලක්කන මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ගහනවා ස්වාමීනි කිමෙක්ද මේ උඩ බලාගෙන ආශ්චර්යජනක විදිහට ඉන්නේ. ඒ වෙලෙදී උන්වහන්සේ ඒ ලක්කන ස්වාමින් වහන්සේට අවවාද කරනෝ නැහැ. ඒක මම දැම්ම කියන්නේ නැහැ. ඒක අපි බුදුරජාණන් වහන්සේ හම්බුණාට පස්සේ කියන්නම් කියලා දැන් ඔන්න මේ ස්වාමින් වහන්සේලා දෙනමම වේලුවනාරාමයට වැඩම කරා. වේලුවනාරාමයට වැඩම කරාම බුදුරජාණන් වහන්සේ වේලුවනාරාමයේ වැඩ ඉන්නවා. ඒ වෙලෙදි ලක්කන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කිව්වා භාගතුන් වහන්සේ අද මුගලන් මහරහතන් වහන්සේ ගිජ්ජපූට පර්වත පාමුලේදී මහ පුදුමාකාර විදිහට අහස දිහා බලන් හිටියා. කුමක්ද මේ කාරණාව? ඒ වෙලෙදි මුගලන් මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේට පැහැදිලි කරලා දුන්නා. අනේ භාගතුන් වහන්සේ මම අද අහස දිහා බලාගෙන ඉන්නකොට අමුතුම විදිහේ ප්‍රේතියෙක් දැක්කා. ඒ තමයි මුළු ශරීරයෙම ගිනි ගන්නවා. අහසේ දැවි දැවි පාවි පාවි යනවා. ඒ ඇවිලෙන ගින්මෙන් ඔහුගේ ශරීරයෙම පිච්චෙනවා. ඒ පිච්චි 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 අහසේ ඒ තැන්වල පාවෙන ප්‍රේතියෙක් දැක්කා කියලා කියනවා. එවිලිද බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට පැහැදිලි කරනවා මොගල්ලානේ මමත් ඔය ප්‍රේතයව දැක්කා. මීට කලින් මමත් ඔය ප්‍රේතයා ඔය විදිහට ඔතනදිම දැක්කා. නමුත් මං කාටවත් කියන්න ගියේ නැහැ. මම තව කෙනෙක් දකින්නකම් බොහෝම නිශ්ශබ්දව හිටියා. ඇයි ඒ? බුදු කෙනෙක් දේශනා කළ යම් කර්මඵලයක් යම් කිසි කෙනෙක් පිළිගත්තේ නැති වුණොතින් ඒක යාට අහිත පිණිස පවතිනවා. ඒක යාට දුක් පිණිස පවතිනවා. ඒ නිසා ඔය ප්‍රේතයා දැකලා මම නිශ්ශබ්දව හිටියා කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. කාශ්‍යප බුද්ධ ශාසනයේදී සිද්ධ කරන්නට දුනු මහා අකුසල කර්මයක් පාදක කොටගෙන ඔය වගේ දුක්ඛිත තත්වයකට පත්විච්ච බව බුදුරජාණන් වහන්සේ විලදි මුගලන් මහරහතන් වහන්සේට පැහැදිලි කරන්නට දුනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සමහර ප්‍රේත කොටාස ඉන්නවා ඉන්දිකට්ටු තුඩක් වගේ ශරීරයේ තියෙන. ශරීරයේ රෝම හැම තැනම වෙවිලා ඒ රෝම වෙනුවට තියෙන ඉන්දිකටු. ඒ ඉන්දිකටු ශරීරයේ තමන්ගේම ශරීරයට ඇනෙන්න පටන් ගන්නවා. ඇනිලා නොයේකුත් වද වේදනා විඳින දුක්ගැහැට විඳින ප්‍රේත කොට්ටාසයන් භාග්‍යතුන් වහන්සේ විසින් දැන දේශනා කරලා තියෙනවා. ඊළඟට ඔබ අහලා තියෙනවා සූචිමුඛ කියන ප්‍රේතයව. සූචිමුඛ ප්‍රේතය කියලා කියන්නේ එයාට කවදාවත්ම ආහාර අනුභව කරන්නට පුළුවන් කමක් නැහැ. මහ විශාල බඩක් තියෙනවා. කට නිකන් ඉන්දි කටු තුඩක් වගේ. උංචි කටක් ඉන්දි කටු තුඩකට සමාන කටක් බෙරලා තියෙනවා. දැන් බලන්න සමහර කෙනෙකුට මහ විශාල බඩක් තියෙද්දි මේ පුංචි ඉන්දි කටු තුඩක් තරම් කටක් පිහිටුනාට පස්සේ යාගේ කුසගින්න කොහොමද නිවාගන්නේ කියලා. මේ ප්‍රේත ලෝකවල තියෙන ස්වභාවය. මොනතරම් කුසගින්නාවත් ඒ කුසගින්න නිවාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේක අපේ ජීවිතයට ප්‍රායෝගික කරගෙන බලමු. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය කවියක් තියෙන්නේ උපන්නාට මේලෝ වෙනෙනවා විනා කියලා. සමහර මිනිස්සුන්ගේ රූපේ මිනිස්සු විතරයි. න වන්න රූපේන නරෝසු ජානෝ නවිස්සසෙත් ඉතර දස්සනේ. බාහිර රූපයෙන් පිටපෙනුමින් මිනිස්සෙක් කියලා කියන්න බෑ පින්වත්නි. දැන් සමහරලාට සමහර තැන්වල සමහර මිනිස්සු ඉන්නෝ කොහෙන්ද මොනවාරි හොරකම් කරන්නේ. කාටද කරදරයක් කරන්නේ? කාටද හිරිහැරයක් කරන්නේ? කොයි වෙලේ අනතුරක් කරන්නේ කියලා බලාගෙන සත්ව සංඥාව තියෙන මිනිස්සු ඉන්නෝ. ඒ සත්ව සංඥාව තියෙන මිනිස්සු අතර මිනිස්සෙක් වෙන්න පින තිබුණාට මිනිස් ගුණධර්ම කිච්ඡං මච්ඡාන ජීවිතං මනුෂ්‍ය ගුණධර්ම කියන ඒවා ප්‍රගුණ කරගෙන ජීවිතයක් ගත කරන්න පුළුවන් කිසි කෙනෙක් ලෝකේ හොයාගන්න හරිම අමාරුයි. ඒ නිසා මනුෂ්‍යයෙක් වෙනවට වැඩිය මනුෂ්‍ය ගුණධර්ම සහිත මනුෂ්‍යයෙක් බවට පත් වෙන එක තමයි ජීවිතේ වටිනම දේ. ඉතින් ඒ එහෙම උපන්නාට මේලෝ වැනෙනවා වගේ ජීවත් වෙන මිනිස්සු හරියට ප්‍රේතයෝ වගේ. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා අසූචි සමග ගැලපෙනවා. මලමූත්‍රා සමග ගැලපෙනවා. හොරු සමග, කපටියෝ සමග, වංචනිකයෝ සමග, බේබද්දෝ එකතු වෙනවා. ඒක හරියට මේ වගේ දෙයක්. ඔන්න ගෙදර 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනාම බොහෝම ලස්සනට ඇඳලා පවුඩර් ගාලා පිරිසිදු වෙලා හැඩට වැඩට පාටි එකකට යනවා. මගුල් ගෙදරකට යනවා. යන්නේ එකම වාහනේ 10 දෙනාම. 10 දෙනා එකම පවුලේ වුණාට, එකම ගෙදර වුණාට, එකම වාහනේ ගියාට
මගුල් ගෙදරට ගියාට පස්සේ එකම මේසික වාඩි වෙන්නේ නැහැ. බොණ්ඩ කැමති අය හිමීට නිකන් තලගොයි වගේ ඇදිලා යනවා බොණ්ඩ කැමති මේසෙට. ඔය එක මේක මේකප් අනේහෙන් අරහෙන් මෙහෙන් පාට කරන්න කැමති අය හිමීට ඇදිලා යනවා ඒ අය ඉන්න තැන්වල කට්ටිය හොයාගන්න. ඊළඟට ක්‍රිකට් ක්‍රීඩා ටෙලි නාට්‍ය අනම්මනම් චිත්‍රපටි ගැන කතා කරන්න බලන්න කැමති අය හිමීට දන්නේම නැතුව ඇදිලා යනවා මේ මේසෙට. දැක්කද? එකම පවුලේ 10 දෙනා වුණාට 10 දෙනාම මගුල් ගෙදර ගියාට පස්සේ තමන් ප්‍රිය කරන තමන් කැමති චරිතේ හොයාගෙන දන්නේම නැතු වෙනවා. ඒ වගේ තමයි ප්‍රේතියොත්. දැන් ප්‍රේතියෝ බලනවා ශරීරයේ සියුම් තිබහයි කුසගින්නයි නිවා ගන්න බෑ. ඒගොල්ලෝ බලනවා මනුස්ස ලෝකේ කවුද ශරීර තියන අය ඉන්නේ කියලා. ආන් එක්කෙනෙක් පේනවා අනක් ගුණ බණක් මොකක්වත් නැහැ. උදේට නැගිටින්නම් වාල් නැගිටිනවා රැට නිදා ගන්නවා අන් වාල් නිදා ගන්නවා. කිසිම පිනක් නැහැ නිකන් මනුස්ස රූපෙ විතරයි. යන්න ඕන ඇතුළට කියලා මොකද කරන්නේ? රිංග ගන්නවා. එතකොට තමයි ගොඩක් අය කියන්නේ ආච්චි වැහුණා, සීයා වැහුණා, නැන්ද වැහුණා, මාමා වැහුණා කියලා. බලන්න පිංගුතින මොනතරම් අභාග්‍ය සම්පන්නද කියලා. එක්තරා ප්‍රදේශයක දානයකට වැඩම කරා. දානයකට වැඩම කරාට පස්සේ තාත්තගේ තුන් මාසේ දානේ. තාත්තගේ තුන් මාසේ දානේ දරුවෝ දෙනකොට ඒ දරුවන්ගෙන් එක්කෙනෙකුට තාත්තා වැහුණා. තාත්තා වැහිලා කිව්වා මට කණ්ඩ දීපියව් කියලා කෑගැහුවා. එවෙලෙම මඤ්ඤොක්ක ගෙනත් දුන්නා. මත් වතුර ගෙනත් දුන්නා. මත් වතුර පානය කරා බිම දිග ඇරිලා සෙම දාලා දඟලන්න පටන් ගත්තා. බලන්න තමන්ගෙම තාත්තා ජීවත් වෙලා ඉන්නකොට පිනක් කරගත්ත නැති නිසා තමන්ගෙම පින්කම දවසේ තමන්ගෙම පුතාගේ ශරීරයට ඇතුල් වෙලා එයා කණ්ඩ බොණ්ඩ කැමති දේවල් පුතා ලව්වා සිද්ධ කරගත්තා. මේ වගේ සිදුවීම් අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි හොඳට මතක තියාගන්න මිනිස්සෙක් වුණාට මදි. මනුෂ්‍ය ගුණ ධර්ම තියෙන්න ඕන. අපි ළඟ සීලය තියෙනවා නම් අපි ළඟ ධර්මයේ තියෙනවා නම් හොඳට මතක තියාගන්න මොනම භූතයෙකුටවත් මොනම ප්‍රේතයෙකුටවත් අපි ළඟටවත් එන්න බෑ. අපි කිසි කෙනෙකුට හානියක් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. අපි සිල්වත් වෙන්න ඕනේ, ගුණවත් වෙන්න ඕනේ. තමන් පිළිබඳ විශ්වාසයක් තමන් ඇති කර ගන්න ඕනේ. තමන්ට කිසි කෙනෙකුගෙන් බාධාවක් ඇති කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ධර්මයට පුළුවන් ඕනම යක්ෂයෙක්, ඕනම භූතයෙක්, ඕනම ප්‍රේතයෙක් දනගස්සන්න ධර්මයට පුළුවන් ඒ ශක්තිය තියෙනවා. ඒ නිසා දැන් අපි අද දවසේදී ගොඩාක් මේ പ്രേත කොට්ටාසයන් ගැන ඉගෙන ගත්තා. තවත් പ്രേත කොට්ටාසයක් තමයි තණ්හට්ටික പ്രേත කොට්ටාසය කියලා කියන්නේ. ඒ අය කුසගින්නේ දැවෙනවා. ආහාර පාන ආදී කොච්චර තිබුණත් ඒ අයට ඒන් ප්‍රයෝජන ගන්න හිතෙන්නේ නැහැ, ප්‍රතිඵල ගන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා පෙර සසරේදී දැඩි තෘෂ්ණාවෙන් තණ්හාවෙන් යුක්තව සිද්ධ කරන්ට දෙනු අකුසල කර්මවල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ പ്രേතාත්ම භව ලැබිලා තියෙන්නේ. ඊළඟට තව പ്രേත කොට්ටාසයක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ പ്രേත කොට්ටාසය තමයි සුනිජ්ජා මත പ്രേත කොට්ටාසය කියලා කියන්නේ. ඒ പ്രേත කොට්ටාසයේ ඉන්න പ്രേතයන්ගේ ස්වභාවය තමයි හරියට වේලිච්ච දරකොටයක් වගේ. දැන් ඔබ දැකලා තියෙනවා වනාන්තරයට ගියාට පස්සේ වනාන්තරේ වේලිච්ච ගස් තියෙනවා, දරකොට තියෙනවා. හරියට ඒ වගේ එක තැන ඉන්නේ, කොහෙවත් යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ තැනට ලැබෙන දෙයින් ඒ අයගේ ජීවිතේ, ඒ අයගේ සිත සන්තර්පණයට පත් කරගන්නවා මිසක්ක කිසි තැනකට යන්න ප්‍රාණයක් නැහැ, පණක් නැහැ, ශරීරය තව තැනකට ගෙනියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. වේලිලාගේ දර කොටයක් වගේ ඉන්න പ്രേත කොට්ටාසෙ ඉන්නවා. ඊළඟට අපි මුලින් සඳහන් කරපු പ്രേත කොට්ටාසයක් තමයි පබ්බතංග කියලා කියන්නේ. පබ්බතංග කියලා කියන්නේ අර පාෂාණයක් වගේ, මහ විශාල ගලක් වගේ, මහ විශාල පර්වතයක් වගේ තියෙන പ്രേත කොට්ටාස තියෙනවා. ශරීරයේ මහා ස්ථූල විච්ච මිනිසුන් ඔබ ඕන තරම් දැකලා ඇති. තමන්ගේ ශරීරය තමන්ටම හේ කරගන්න බෑ, මෙල්ල කරගන්න බැරි කොට්ටාස ඔබ ඕන තරම් දැකලා ඇති. පින්වත්නි, දැන් ඔබට හිතෙන්නට ඕනේ මේ ජීවිතේ අංග සම්පූර්ණව ලැබුණේ පෙර සසර පිනකට කියලා. යම් කිසි හේතුවකින් ඔබ දැන් මෙතෙක් සාකච්ඡා කරන්නට යදුණු, ඔබට කියලා දෙන්නට යදුණු ඒ പ്രേත කොට්ටාසයන් එකකට වැටුනොතින් කල්ප කාලාන්තරයක් ගියත්, බුද්ධාන්තරයක් ගියත් අපිට කවදාවත්ම ඒ പ്രേත කොට්ටාස වලින් අපිට මිදෙන්නට, ඒ പ്രേත කොට්ටාස වලින් විනිර්මුක්ත වෙන්න අපිට පුළුවන් කමක් නැත්තේ. එහි ස්වභාවය එතනම මරණයටපත් වෙලා එතනම උප්පත්තිය ලබන එක. ඒ නිසා දැන් අපි හැම කෙනෙකුටම ජීවිතේ අංග සම්පූර්ණ මිනිසෙක් වෙලා උපදින්න
පින ලැබුණා. ඒ පෙර සසර කරපු පිනක් නිසා. ඒ පෙර සසර කරපු පින ඔබ හැම කෙනෙක්ම ජීවිතයට ගන්න. ජීවිතයේ තේරුම් ගන්න ජීවිතය අපි හැම කෙනෙක්ම අවබෝධ කර ගන්නට ඕනේ. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ සමහර අවස්ථාවන් වලදී දැකලා තියෙනවා පිඹුරන් වගේ ශරීර ඇති මහ විශාල ආකාශයේ පාවෙන ප්‍රේතිය. ඒ ප්‍රේතයන්ගේ ස්වභාවය තමයි යොදුන් 12ක් දිගයි. යොදුන් 12ක් කියලා කියන්නේ මහ විශාල ප්‍රමාණයක්. යොදුනක් කියලා කියන්නේ අපි දන්නවා 70ක්ම 16ක් තරම් විශාල ප්‍රමාණයක්. යොදුන් 12ක් දිග මහ විශාල ප්‍රේත කොට්ටාස හසිපාවී පාවී ඉන්නව දැකලා තියෙනවා. සමහර වෙලාවට මේ ප්‍රේත කොට්ටාස පින්වතුනි කිසි කෙනෙකුගේ ඇහැට පේන්නේ නැහැ. පියවි ඇසට පේන්නේ නැති ප්‍රේත කොට්ටාස. මේට අමතරව තව ප්‍රේත කොට්ටාස විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතර එක ප්‍රේත කොට්ටාසයක් තමයි වේමානික ප්‍රේත කොට්ටාසය කියලා කියන්නේ. වේමානික කියලා කියන්නේ එක වෙලාවකදී සැප විඳිනවා, එක වෙලාවකදී දුක් විඳිනවා. සමහර මිනිස්සුත් ඉන්නවා මේ වගේ. දැන් සමහර වෙලාවට මට උත්සාහ කරන්නට ඕනි මේ කියපු ප්‍රේත කොට්ටාස මනුෂ්‍ය ලෝකෙත් දකින්නට ලැබෙනවා. ස්ත්‍රිසන් ලෝකෙත් අපි ඇහැට පේනවා. දැන් සමහරලට ගූතකාදක ප්‍රේත කොට්ටාසය ගත්තට පස්සේ අසූචි අනුභව කරන ප්‍රේත කොට්ටාසයක්. එතකොට මේ අසූචි වලින් හමන දුර්ගන්ධය අනුභව කරන ප්‍රේත කොට්ටාසයක්. සමහර ත්‍රිසන් සත්තුත් ඉන්නවා මේ වගේ. ඒ නිසා වේමානික ප්‍රේත කියලා කියන්නේ වේලාවකදී සැප විඳිනවා, වේලාවකදී මේ ප්‍රේත කොට්ටාසයේ දුක් විඳිනවා. ඔය එක වේමානික ප්‍රේතෙක් ඉන්නවා. වේමානික කියලා කියන්නේ මහා විශාල විමානයක් තියෙන්නේ. මේ විමානයේ රාත්‍රී කාලෙදී දිව්‍ය භෝජන පහළ වෙනවා. දිව්‍ය වස්ත්‍ර පහළ වෙනවා. දිව්‍ය භෝජන දිව්‍ය වස්ත්‍ර කොච්චර පහළ වුණත් රැය පහන් වෙන්න කිට්ටු වෙනකොට ටික ටික ආලෝකයේ වැටෙනකොටම අර දිව්‍ය භෝජන අතුරුදහන් වෙනවා. අර දිව්‍ය වස්ත්‍ර ඔක්කොම අතුරුදහන් වෙනවා. ශරීරයේ තියෙන හැම දීවි මහ පොළොවට වැටෙන ගන්නවා. ආලෝකයේ වැටිච්ච ගමන් මොකද වෙන්නේ? අර ගිජු ලිහිණිය ඇවිල්ලා ශරීරයට කොට 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 මුළු ශරීරයේම තියෙන මස්තික අනුභව කරන්නට ගන්නවා. එවෙලිදී බුදුරජාණන් වහන්සේ මේක දැනගත්තා. බුදුරජාණන් වහන්සේ දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා, මහණෙනි, මේ වේමානික ප්‍රේත කොට්ටාසී ඉන්න ඒ ප්‍රේතයා පෙර සසර සිද්ධ කරගන්නාලද අකුසල කර්මයක් පාදක කරගෙන තමයි මේ විදිහේ වේමානික ප්‍රේතයෙක් බවට පත්වන්නේ කියලා. ඒ තමයි එක බුදුරජාණන් වහන්සේ නමකගේ කාලෙදී මේ වේමානික ප්‍රේතයා වැද්දෙක් වෙලා ඉපදුනා. මොකද කරේ? දහවල් කාලෙත් දඩේම යනවා, රාත්‍රී කාලෙත් දඩේම යනවා. දහවල් රාත්‍රී දෙකේම දඩේම ගිහිල්ලා සත්තු මරාගෙන කාපු එක තමයි කරේ. දවසක් එක කල්යාණ මිත්‍රයෙක් සත්තු භෝජන දිව්‍ය සලු දිව්‍යමය පැන් පොකුණු පහළ වුණා. නමුත් ඒ පහළ වෙච්ච සියල්ලක්ම දහවල් වෙනකොට ටික ටික අතුරුදහන් වෙන්න ගත්තා. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා මහා සුරංගනා කතා කියලා. මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? දැන් ඔබ බලන්න, අපේ බුදුරජාණන් වහන්සේගේ දහමින් අපි ප්‍රයෝජන ගත්තේ නැති වුණාට මට දැනෙච්ච දෙයක් තමයි බටහිර ලෝකේ රටවල් වල මිනිස්සු මේ බුදුහාමුදුරන්ගේ සමහර කතා අධ්‍යයනය කරලා විවිධ චිත්‍ර කතා නිර්මාණය කරනවා. ඒගොල්ලෝ විවිධ චිත්‍ර කතා නිර්මාණය කළා. ඒ චිත්‍ර කතා තුලින් මිනිස්සුන්ට පණිවිඩයක් දුන්නා. ඒ නිසා අපි හැම කෙනෙක්ම තේරුම් ගන්නට ඕනේ මේ ප්‍රේත භවයන් කියන ඒවා බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා විසින් දැන දැක ප්‍රත්‍යක්ෂකට අවබෝධ කොට දේශනා කොට වදාළ දේවල් තමයි මේ ප්‍රේත ලෝක කියලා කියන්නේ. ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විසින් යම්කිසි අවස්ථාවකදී යම්කිසි කෙනෙකුට යම් කර්මඵලයක් දේශනා කරේද ඒක ඒ ආකාරයෙන් මිසක්කා වෙනත් ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ. අද දවසේදී මම ඔබට මේ වෙලාවේදී කියලා දෙන්න උත්සාහ කරෙත් මේ කාරණාව පිළිබඳව. අපිට මේ කර්මඵලය පිළිබඳව, මේ සතර අපාය පිළිබඳව, මේ ප්‍රේත ලෝක පිළිබඳව තේරුම් ගන්නට හොඳම කාලය. මක් නිසාදයක් මේ ලෝ පුරා පැතිර පවතින වසංගතය තුලින් කෙනෙක් මරණයට පත් වෙන්නේ අවිනිශ්චිත විදිහට. ඔබ හිතනවද කෙනෙක් හුස්ම හිර වෙලා මැරෙනකොට එයාගේ සිතට කවදාවත් පින් සිතුවිලි පහල කරගන්න පුළුවන් කමක් නැත්තේ? හුස්ම හිර වෙලා මැරිච්ච එකම සතා තමයි මාළුවා කියලා කියන්නේ. මේ වෙනකොට මේ මොහොත දක්වා කෝටි ප්‍රකෝටි ගණන් මාළු හුස්ම හිර වෙලා මැරුණේ. සතෙක් හුස්ම හිරලා මැරෙනකොට ඒ සතාගේ සිත පිරිසිදු වෙන්නේ නැහැ.
එනිසා මිනිස්යාට දුන්න දඬුවමක් සත්තු වතුරේ ඉන්න සත්තු අරගෙන ගොඩට දාලා චටපට චටපට ගාලා එයා දඟලන්නේ හුස්ම ටික අදගන්න හුස්ම ගන්න බැරුව මැරෙන එකම සතා මාළුවා නමුත් පණිවිඩයක් දුන්නා උඹලටත් මේකේ වේදනාව දැනෙන්න ඕනේ කියලා ඒ නිසා කර්මය කියන එක අවිනිශ්චිතයි කිසි කෙනෙකුට කියන්න බෑ මේක පෙර කර්මයේද මේක වර්තමාන කර්මයේද මේක අපවිසිං කරපු දෙයක්ද කියලා බුදුවරයෙකුට හැර ලොව වසන කිසි කෙනෙකුට කියන්න බෑ කෙනෙක් පාරේ යනකොට කකුල වදිනවා කළු ගලක සමහර විට කෙනෙක් කියන්න පුළුවන් ඕක ඔයාගේ කර්මයක් තව වෙලාවකදී කියන්න පුළුවන් ඕක නොසලකලිමත් භාවය කියලා හිතන්න මේ උදාහරණ එළියේ හොඳටම වහිනවා වහිනකොට මම තෙමි තෙමි ගෙදර යනවා තෙමි තෙමි ගෙදර යනකොට මම ඔළුව පිහ දාන්නෙත් නෑ මුකුත් නෑ ටික වෙලාවක් යනකොට මට හෙම්බිරිස්සාව හැදෙනවා මට කියන්න බෑ හෙම්බිරිස්සාව හැදෙන කර්මය නිසා කියලා ඒක මගේ නොසලකලිමත් භාවය නොසලකලිමත් භාවය නිසා හැබැයි දෙන්නෙක් යනවා තෙමි තෙමි මායි යාළුවෙකුයි යනවා තෙමි තෙමි යනකොට එක්කෙනෙකුට හෙම්බිරිස්සාව අනිත් එක්කෙනාට හෙම්බිරිස්සාව නෑ එතකොට ඔන්න අපිට හිතෙනවා ආ දෙන්නම තෙමුණා ආ එහෙනම් එක්කෙනෙකු කර්මයක් ඒ නිසා වචනයක් තියෙනවා ප්‍රතිශක්තිකරණ කියලා අද මිනිස්සුන්ට නැති එකම දේ ප්‍රතිශක්තිකරණේ ප්‍රතිශක්තිකරණේ කියලා කියන්නේ එක පැත්තකින් අපේ පින අපි කියන්නේ පින් පාටයි කියලා අපි ළඟ යම්කිසි පිනක් තියෙනවා නම් ඒ පිනේ පාටක් තියෙනවා පින්වත්නි ඔබ අහලා තිය අටපිරිකරක් පූජා කරාට පස්සේ අපේ ස්වාමීන් වහන්සේලා අනිසංසොල්ට කියනවා වසංගත රෝග මැසි මදුරුවන්ගෙන් අවුවෙන් ගින්නෙන් වැස්සෙන් සුලිසුලඟින් කිසිම හානියක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ කියලා. ඒ බණපදයට කිව්වේ නිකන් නෙමෙයි. ඒ බණපදයට කිව්වේ පින් කරගන්න. පින් කරගත්තොත් ස්වභාවික විපත් වලින් බේරෙන්න පුළුවන්. අපි දන්නවා දෙවිවරු කියලා කොටසක් ඉන්නවා. දෙවියන්ට මිනිස්සු ආරක්ෂා කරන්න පුළුවන් කමක් නැත්තේ. හැබැයි මිනිස්සුන්ට ආශිර්වාද කරන්න පුළුවන් දෙවිවරුන්ට. දේවතා රක්ඛන්ති කියලා කිව්වේ දෙවිවරු මිනිස්සුන්ට ආශිර්වාද කරනවා. ඕනම කෙනෙක් ඕනම කෙනෙකුට ආශිර්වාද කරනවා නම් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් එයාගේ ජීවිතය සමෘද්ධ වෙනවා. අපි ඔය ඇස්වහ කියලා කියන්නේ. ඇස්වහ කියලා කියන්නේ ඇහෙන් දැකලා හිතින් බනින්න ගන්නවා. කටවහ කියලා කියන්නේ කටින් කියවලා කියලා එයාට ජීවිතේ නරකක් ඇති වෙන විදිහට කියලා නිතරම කියන්න ගත්තොත් මේක ඒ කතා කරන වචන තුලින් කෙනෙකුගේ ජීවිතයට බාධාවක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා වචනය කියන එක හොඳට මතක තියාගන්න එක නිතරම බලගතුයි. ඒ නිසා අද කාලෙදී මිනිස්සුන්ට හිතන්න පුළුවන් මේ කර්මය ගැන. පරලොව ගැන හිතන්න. හැම කෙනෙක්ම ජීවිතය ගත කරේ මේ ජීවිතය කියලා විතරයි. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මරණයටපත් වෙනවා. මරණයටපත් වෙනකොට හිතන්න දෙයක් තියෙන්න ඕනේ. අවසාන සිතුවිල්ල පිරිසිදු කරගන්නට ඕනේ. සිත පිරිසිදුනොත් විතරයි නැවත ප්‍රතිසන්දිය පිරිසිදු කරගන්නට පුළුවන්කමක් ඇති වෙන්නේ. ඒ නිසා ජීවිතය අවිනිශ්චිතයි. ගත කරන කාලය අවිනිශ්චිතයි. වීරෙන් යුක්තව සමහර කෙනෙකුට විවේකයක් නැහැ. සමහර අයට ලොකු විවේකයක් ලැබිලා තියෙනවා. ඔබ බණ පොත් කියවන්න. පටන් ගන්න ධම්මපදයේ කියවන්න. නිවසේදී ඔය ජංගම දුරකථනේ අයින් කරලා දාන්න. දැන් සමහරලාට සමහර කෙනෙක් කියන දුරකථනෙන් හොඳයි නරකයි දෙකම එනවා කියලා. අපි එහෙම කිව්වට අපි ඕකෙන් ගන්නෙම නරක. දැන් බලන්න ඉස්සර කාලේ කොච්චර අපි පොත් කියවුවද කියලා. පෑනක් අරන් කොච්චර අපි ලිව්වද කියලා බලන්න. අපි අකුරක් ලියනකොට කොච්චර ලස්සනද කියලා බලන්න අකුරු. දැන් ඉන්න අය අකුරු ලස්සන නෑ. පොත්පත් කියවන්න බෑ. පොතක් අරන් කියවනකොට නිින්ද යනවා. ජංගම දුරකථනේ අරගෙන උඩහට පහළට යනකොට නිින්ද යන්නේ නෑ. ඇයි ඒ? මනස හැම වෙලෙම බලන්නේ නරක දේවල්. දුරකථනේ කොච්චර හොඳ තිබ්බත් හරියට අර පෙරණකින් පෙරනවා වගේ හොඳ ටික නතර කරලා අපි වැරදි ටික ගන්න පුරුදු වෙනවා. ඒ නිසා එයින් අයින් වෙලා පොතපත පරිශීලනය කරන්න. ධම්මපදයේ ගාථා 423ක් තියෙනවා. දවසට එක ගාතාව ගානේ පාඩම් කරන්න. අර්ථය මෙනෙහි කරලා ඔබගේ සිත දියුණු කරලා මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජය ගැනීම සඳහා මෙම බණපද පාරමිතාවක් වේවා කියලා අපි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණයෙන් ලත් සීලූම කුසල පුණ්‍යානිසංස ධර්මයන් ඔබ නමින් මිය පරලොව යන්නට දෙන සීලූම වර්ග પરම්පරාගත ඥාතිවරුන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. එයගේ සාංසාරික ජීවිතයේ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. අල්පේශාක්‍ය මහේශාක්‍ය ශාසන මාමක සම්‍යක් දෘෂ්ටික සක්‍ර දේවේන්ද්‍රයා ප්‍රධාන ධරතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතර වරන් දෙවුරු ඇතුළු
සමන් දිව්‍ය රාජයා ප්‍රධාන සමස්ත දිව්‍ය මණ්ඩලයේ මේ පින් අනුමෝදන් කරමු මේ පින් අනුමෝදන් වේවා දෙවියන් ද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණින් සැනසේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු ප්‍රස් කරන්ට දිනු පින බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා විසින් නිවි සැනසී පැවෙන වැඩවදාල නිත්‍ය මංගල පරම සුන්දර අති උතුම් අජරාමර සංඛ්‍යාත අමා මහ නිවන් පිණිසම මෙම බණ පද පාරමිතාවක් වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු ආකාශත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා ඥාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සිරස FM ධර්මාසනය වැඩමුකුට වදාළ පූජනීය දලුගම සමිත ඥාන ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා